අද රුවන්වැල්ලට පැමිල්ලා තියෙන්නේ හේතුවමං අලුතෙන් කියන්ට වුමනා නෑ. එක අතකින් උරුමය උප්පු ලබල දෙන්න, අනික් අතින් හාල්බෙද. මේ උරුමය ඔප්පු ඔබේ අයිතිය. ආණ්ඩු ඉදාංවල ජීවත් වෙලා අයිතිය නැතුව දුක්විඳ. ඒ අයිතිය ලබල දෙන්න බොහෝ දෙනෙක්ට ආණ්ඩු ගණනාවකට ඒ ගැන අපොහසක් වුණා. උත්සාහ කරාට ක්‍රමවේදයක් තිබුණේ නෑ. එක එක හේතුවාව. සමහර උසාවියට ගියා. ආණ්ඩුවක් හැටියට අපි මේ වැඩ කටයුත්ත කළා දුන්න. මම කරේ සුද්ධං ඉඩම් ගත්තේ නීතියෙන්, සුද්ධන්ට ඉඩම් දුන්න නීතියෙන්ම ඔබ සියලු දෙනාටමත් ඒ ඉඩම් ලබල දෙන්න. අලුතෙන් පාර්ලිමේන්තුවට ගියෙත් නෑ, අලුත් නීති සම්මත කරෙත් නෑ. සුද්ධා කර දුන්නේ නීතියෙන් ඔබටත් දීලා තියෙනවා. දැන් ඒ ඉඩම් අරගෙන ඒව ආරක්ෂා කරන්න. මේකත් මේ ආණ්ඩුවේ වැඩ කොටසක්. ඇයි ඒක කරන්නේ? හේතු කුමක්ද කියලා මං විශේෂයෙන්ම කියන්න කැමතියි. මේ ආණ්ඩුව සාමාන්‍ය ආණ්ඩුවක් නෙමෙයි. එක පක්ෂයකින් හැදුව ආණ්ඩුවක් නෙමෙයි. හැම පක්ෂෙම නියෝජිතයන් ඉන්න ආණ්ඩුව. ඒ වගේ මේ හැම පක්ෂෙම විපක්ෂයටත් ඉන්නවා කණ්ඩායම. ආණ්ඩුවෙත් ඉන්නවා කණ්ඩායම. ආණ්ඩුවත් ස්වර්ණ පාක්ෂිකයි. විපක්ෂයේ ස්වර්ණ පාක්ෂිකයි. ඒත් ආණ්ඩුවේ හැටියට අපි ආව විශාල වගකීමක් අරගන්න. ඒකයි ඒ ස්වර්ණ පාක්ෂික ආණ්ඩුව. විපක්ෂය කියන්නේ වගකීම අරගන්ට අකමැති උනේ අය. ඔන්න ඕකයි තියෙන වෙනස. එදා ගත්තේ தත්ත්වය මං කියන්න උවමනා නෑ. ඒත් අද වෙනකොට ආර්ථිකය වෙනස් කරලා තියෙනවා. මුගක් අය බලාපොරොත්තු වෙන අවුරුදු 4ක් 5ක් යයි කියලා මේකෙන් ගොඩ එන්න. අවුරුදු 2කින් ගොඩ එන්න පුළුවන් වුණා. මට අමාරු තීරණ ගන්න සිදු වුණා. ඒත් ඒ තීරණ අරගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්. අපි බලයට එනකොට රටේ උද්දමනය ගැන මං කියන්න උවමනා උඩ බැලුවත් අමාරුයි පේන්න. ඒ වගේම රුපියල ඩොලරයකට ගත්තොත් රුපියල 380ක් තිබුණා. ජනතාව හිතුවා මේක 400 500ටයි කියලා. ඒ තත්වයක් මැද අරගත්තා. දැන් මේ ගත්ත ක්‍රියාමාර්ග නිසා දැන් එක අතකින් උද්දමනය පාලනය වෙලා තියෙනවා. උද්දමනය ක්‍රමානුකූලව බහිනවා. ඒ එක්කම පොලියත් බහිනවා. ව්‍යාපාර දියුණු වෙනවා. අනික 380 තිබුණේ රුපියල ශක්තිමත් වෙලා දැන් 300යි ඩොලරයකටයි. එහෙනම් තමන්ගේ රුපියලින් මීට වඩා බාණ්ඩේ ලබා ගන්න පුළුවන්. අන්න ඒකයි වෙනස. පඩි වැඩි කරන්න ඉස්සෙල්ලා අපි රුපියල ශක්තිමත් කරා. එතකොට තමන්ගේ අතේ තියෙන මුදල් වල වටිනාකම වැඩි වුණා. එතනින් තමයි ආරම්භ කරේ. ඒක ආරම්භ කළා මේ අවුරුද්දේ රජයේ සේවකයන්ට අපි රුපියල් 10,000ක දීමනාවක් දුන්නා. ඒ දීමනාව එක්ක පුද්ගලික අංශෙත් පඩි වැඩි කරා. එතනින් අපේ අතේ තියෙන මුදල් වැඩි වුණා. මුදල් වැඩි වුණා විතරක් නෙමෙයි ආර්ථිකය ශක්තිමත් වුණා. තමන්ගේ බාණ්ඩේ වලටත් කෘෂිකර්මය කරන අයටත් මුදල් ලැබුණා. හොඳ අස්වැන්න ලැබුණා. ඒ එක්කම මේ රටේ දුප්පත් ජනතාව, අඩු ආදායම් ලබන ජනතාව, වෙනත් වචන වලින් කියනවා නම් බහුමාන්‍ය දිනුදුකම ඇත්ත වශයෙන්ම 15% ඉඳන් 25% වෙනකම් වැඩි වුණා. දැන් දිනුදුකම අපි පාලනය කරන්න තිබුණා. ඒකට විශේෂයෙන්ම අස්වැසුමෙන් සමෘද්ධි වාගේ 3 ගුණයක මුදල් දුන්නා. මේ මුදල් දුන්නා විතරක් නෙමෙයි අස්වැසුම සංඛ්‍යාව 118 ඉඳන් 124ට වැඩි කළා. එහෙම සහනයක් මීට ඉස්සෙල්ලා කාටවත් ලැබිලා නැහැ. මේකක්වත් හොඳ කාලේ දෙන්න බැරි වුණා. මේ නරක කාලේ අපි මේවා දීලා තියෙන්නේ. ආර්ථිකය කඩා වැටුණ කාලේ. ඒ වගේම අපි මාස 2කට සිංහල අවුරුදු කාලේ හාල් කිලෝ 10 ලැබලා දුන්නා. දැන් ආර්ථිකය කඩා වැටුනේ නැති කාලේ මේවා දුන්නද? ඒක දෙන්න පුළුවන් වුණාද? අපි කරපු එක ආර්ථිකය කඩා වැටුණ කාලේ මේක දුන්නා. මේ කියන්නේ වැඩ කරන ආණ්ඩුවක්, සේවය කරන ආණ්ඩුවක්. ඊළඟට විශේෂයෙන්ම අලුත් වැඩසටහනක් තමයි උරුමය. කාටවත් දෙන්න බැරි වුණේ අයිති ඔබට දුන්නා. මේ අවුරුදු 2කේදී වටිනාකම් අඩු වුණා. සාමාන්‍ය ජනතාවගේ අයිති වෙලා තිබුණ සමහර ඉඩම් දේපළ බැංකුවට දෙන්න සිදු වුණා. සාමාන්‍ය ජනතාවේ අතේ තියෙන වත්කම් 2021, 22, 23 අඩු වුණා. වැඩි වුණේ නැහැ හැම එකෙම. ඒකට අපි පිළියමක් කිව්වා. මේ උරුමය සින්නක්කර ඔප්පු 120කට දෙන්න. සින්නක්කර ඔප්පු 120කට දුන්නාම ඒ ඉඩංගල වටිනාකම් මොකද්ද හිතලා බලන්න. ඒ සම්පූර්ණ ඉඩංගල වටිනාකම සාමාන්‍ය ජනතාවේ වටිනාකමට ගියා. එක පැත්තකින් දේපළ නැති වෙලා වටිනාකම් අඩු වුණා සමස්තයක් හැටියට. ඒ නැති වුණ දේපළ වෙනුවට අපි අලුත් දේපළ දීලා තියෙන්නේ. එහෙනම් සාමාන්‍ය ජනතාවගේ වටිනාකම ආපහු අපි උඩට ගන්න ඉන්නේ. දැන් අපිට තියෙන්නේ බහුමාන්‍ය දිනුදුකම අඩු කරගන්න. ඒක අඩු කරගන්න ඉස්සෙල්ලම අපි කෘෂිකර්ම නවීකරණය ක්‍රියාත්මක කරගෙන යනවා. මේ තියෙන ගැමි ආර්ථික රටේ 80%ක තියෙන ගැමි ආර්ථිකය.
ගැමි ආර්ථිකයේ නගා සිටවන්න නැත්තං දුප්පත්කම නැති කරන්න බැහැ. ඒ නිසා අපි අලුත් කෘෂි නවීකරණ වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. මේක අපි බලාපොරොත්තු අන්තිමට මේ රට කෘෂිකර්ම අපනයන රාජ්‍යයක් රටක් බවට පත් කරන්න. බහු මාන්‍ය දිනුදුකමේ තව එකක් තමයි අධ්‍යාපන. ඒක සකස් කරන්න දැන් අපේ අධ්‍යාපන ඇමතිතුමා පාසල් මණ්ඩල සකස් කරනවා. ඒ වගේම වෘත්ති අධ්‍යාපන අපි සම්පූර්ණයෙන්ම වෙනස් කරලා නවීකරණයක් ඇති කරනවා. මේවෙන් ඉදිරියට යන්න. අපි මෙතන අවසන් කරන්නේ නැහැ. මේ ඔක්කොම විශේෂයෙන්ම අපි සාකච්ඡා කළා IMF සංවිධානයට පෙන්නලා දීලා ඒගොල්ලෝ එකඟ වුණා මේක අපිට කරන්න පුළුවන් කියලා. ඒත් මේක කරන්න නම් නිකන් වචන වලින් කරන්න බෑ. ආර්ථිකය දියුණු කරන්න ඕනේ. ඒ දියුණු කරන්න ඕනේ ඉලක්ක අපි එකඟ වුණා. 2027න් පස්සේ මේ රටේ ආර්ථිකය 5%කට වඩා වැඩි වේගයෙන් දියුණු වෙන්න තියෙනවා. 2027 වෙනකොට 5%ට එන්න 2027න් පස්සේ 5%කට වඩා ඉදිරියට ගෙනියන්න. මං හිතන්නේ ඒක අපි 8%කට ගෙනියන්න තියෙනවා. විරැකියාව 2025 වෙනකොට 5%කින් අඩු කරන්න. 5% දක්වා අඩු කරන්න. රැකියා ආදායම මාර්ග ඇති කරන්න. ඒ වගේම බහුමාන්‍ය දිනුදුකම 2027 වෙනකොට 25 ඉඳන් 15%කට අඩු කරන්න. 2035 වෙනකොට 10%කට අඩු කරන්න. මේවා ඉලක්ක. අපි මේ වැඩ කටයුතු කරනවා නම් අපි ඉදිරියට යනවා. අපි මේ වැඩ කටයුතු කරනවා කියලා කිව්වේ නිසා IMF සංවිධානය අපිට සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ වගේම අපිට ණය දෙන රටවලුත් අපේ ණය ලිහිල් කරන්න ක්‍රියා කරගෙන යනවා. ඒත් මතක තියාගන්න මේක කැඩුවොත් අපි පස්සට යනවා. මේ මුදල් දෙන එක නැති වෙනවා. දැන් කොහොමද මේක ක්‍රියා කරන්නේ? මොකද ලංකාව ප්‍රසිද්ධ පොරොන්දු දීලා පොරොන්දු කඩන්න. ඒ නිසා මේ සියල්ලම ඇතුල් කළා තමයි ආර්ථික පරිවර්තන කෙටුම්පත පාර්ලිමේන්තුවට උදලා තියෙන්නේ. ආර්ථික පරිවර්තන කෙටුම්පතෙන් මේ ඉලක්ක ඔක්කොම නීතිගත කරලා තියෙනවා. මේ වැඩ කටයුතු කරන්න තියෙනවා. දැන් ඒ රටවල් ඔක්කොම සෑහීමකටපත් වෙනවා ලංකාව මේ වැඩේ කරන්න යනවා කියලා. මේක වෙනස් කරන්න බෑ. මේක මාරු කරන්න බෑ. දැන් කතා කළ ඔක්කොම ඉවරයි, තව ටිකයි තියෙන්නේ පීවර ගන්න අවසන් කරන්න. නිකම් වේදිකාවේ නැගලා ඕපාදූප කතා කරලා වැඩක් නැහැ. මේක අඩු කරනවා, අරක වැඩි කරනවා, ඒවා ඔක්කොම කරන්න බෑ. තමන් කරන කියන දෙයක් මේ රාමුව ඇතුලේ කරන්න ඕනේ. ඒ නිසා මං අනික් විපක්ෂයට කියනවා, ස්වර්ණපාක්ෂික විපක්ෂයට කියනවා, ඔය විපක්ෂයට ගියේ මග කීම ගන්නට බැරි වුනේ නිසා. සම්ප්‍රදායික දේශපාලනේ හිටපු නිසා. අපි ආණ්ඩුවේ ඉන්නේ බය නැතුව අභියෝගේ අරගෙන අලුතෙන් හිටපු නිසා. දැන් මේ අපි ප්‍රතිඵල පෙන්නලා තියෙන නිසා අපි ඔක්කොම එකතු වෙලා එක පාරක ගමන් කරමු කියලා මං ඒ සීරු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.